තිර මන්ත්‍රීතුමා ප්‍රකාශ කල්ල තියෙනවා පොලිස් බලතර හැර අන් සියලු බලතල දතු වන ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයා විසින් දීමට එකඟ වුණු බව අපට මේකදී ජනාධීපතිවරයා පැත්තින් පැදිලි ඔහුට අවශ්‍ය දෙමළ චන්දකෘට්ටිය ලබා ගැනීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයගදී. එනිසා ඒකට අවශ්‍ය වැඩ පිල්වෙල හුදියත් කරලා තියෙන බව පැහැදිලු පේෙන සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ උමනාව තමයි රට ආර්ථිකර්භුදේක ගිලී තියෙන මොහොතක එවගේම ජනාධිපතිවරණයක් අනාගතයේ දී එන්ට පුළුවන් කියලා පෙනෙන තත්ත්වයක් තුළ තමන්ගේ උතුරේ චන්දකුට්ටි අතේ තියාගෙන අවශ්‍ය දේශපාලන ඉල්ලීම් දිනාගැනීම එහම නැත්නම් බොරදයේ මාල්ු බන්න හමනත් කළ දුටු කල වල ඉහාගන්න දරණ උත්සාහයක් තමයි අපට මේක පෙනී යන්නේ. එනිසා මේ රටේ මිනිස්සු කිසිසේත්ම ජනාධිපතිවරයට ජනවරමත් දීලත් නෑ එවගේම දහතුන්ගන ව්‍යස්ථා සංසෝධනය පූර්ව වශයෙන් ක්‍රියාත්ම කිරීමට මිනිසුන්ගේ බලාපොළොත්ව ගුත්නෑ. මේ මොහොතේ මිනිස්සුන් තියෙන ලොකුම ප්‍රශ්න ජීත්තීමේ ප්‍රශ්නී ආර්ථිකර්බුදය. එනිසා අපි සමාජයක් විදියට ප්‍රමුගතාවය දෙන්න ඕන අන්කරුණුවලට නෙවෙයි මේ ආර්ථිකර්බුදය සමනය කරගන්නේ කොහොමද රට බංකොලොත් භාවේ මුදවාගන්න කොහොමද රටේ සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය. සාමාන්‍ය කරණයට පත් කරන්නේ කොහොමද. රටේ වැටල තියෙන කර්මාන්ත යළි නගා සිටුවන්නේ කොහොමද මෙයාදී ප්‍රශ්න ගණනාවක් අපට තිබෙනවා. ඒ ප්‍රශ්න වලට ප්‍රමුඛතාවේ දේලා. එ ඉන් පස්සේ තමයි අපට විෂඳන්ට තියන සංීන්දියා පිළිබඳ ප්‍රශ්න. කෙසේතත් සංඉන්දියාව පිළිබඳව අපි දකිනවා ජනාධිපත්තුමා. සරපාක්සිික සමුළුවක් ැඳවලත් තිබෙනවා. නමුත් සංඉන්දියාව. බලතල බෙදීමෙන් සංීන්දියාව ඇතිකරන්න පුළුවන් කියලා පිශ්වාස කරන්නේ නෑ. සංඉන්දියාව ඇති කරන්න පුළුවන් මිනිසුන්ගේ හදවත්වල. දහතුන පූර්ණ වශයෙන් ක්‍රියාත්ම කරපුවා මොකද වෙන්නේ. නැගෙන දෙමල සහ මුස්ලිම් ජනතවතර ගැටුමක් ඇතිවුණ ඉඩම් ප්‍රශ්න. එනිසා සංඉන්දියාව දහතුන පූර්ණ වශයෙන් ක්‍රියාත්මකිරි මහරහා. එක පැත්තකින් තියන සංහින්දියාව සම්පූර්ණයෙන් විනාසට ලක්වෙන්න පුළුවන්. එනිසා මිනිස්සුන්ව ආර්ථිකමය වශයෙන් මේ ඇතිලා තියෙන බංකොත් භාවේද අප රටක් විදියට සිංහල දෙවල මුස්ලිම් අපි සියලෝ දෙෙන එකට ගොඩයන්න පුළුවන් කියන විශවාසය ඇති කරලා ඒ ඔස්සේ හොඳ සංහිදියාවක් ඇති කරන්න පුළුවන්. මේ දේශපාලන බලය බෙදීමට ධර්ණ උත්සාය ඇතුළේ තියන සංඉන්දියාවත් විනාසවීමට ලක්වීම තමයි අපි න දකි සිදවෙෙන්න්න පුළුව.